අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. වෙනත වගේ අපි සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට අධිරාත්‍රී 7:00 බහමුණ මම සාරංගපතිරණ. මම පුබුදු රත්නායක. සුපුරුදු පරිදි අපි මුලින්ම දකිමු ප්‍රධාන පුවත් සිරස්තල. වසර පහ තුල සම්මුතිවාදී ආණ්ඩුව බිඳ දැමිය නොහැකි. ජනපති අවධාරණය කරයි. දේශපාලන කුමන්ත්‍රණ වලින් මේ ආණ්ඩුව වෙනස් කරන්න වටන්න පුළුවන් කමක් නැහැ. ජනසටන පාදයාත්‍රාවේ 3 වන දිනය නිට්ටඹුව දක්වා. වෙනත් පළාත්වල ජනතාව උතුරේ පදිංචි කරවීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ විරෝධය. වසර 17කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට ටෙස්ට් තරඟ ජයක්. කලකට පසු ලැබූ ජයග්‍රහණයක තොරතුරු ඔබට කියන්නට අපි මුලින්ම සූදානම් වන්නේ. දවසේ පුවත. තරග ජයග්‍රහණයේ ඉඩෝරයකට හසුව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද පල්ලෙ කැලේදී ජයග්‍රහණයේ පොද වැස්සක් වැටුණා. ඒ 1999 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරග ජයක් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වීමත් සමගයි. ජගත් ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ අංක 1 පසුවන ප්‍රබල ඔස්ට්‍රේලියානුවන් ලකුණු 106කින් පරාජය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගයේදී සමත් වුණා. අද අවසන් දිනේ තරඟ ආරම්භයටත් වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඊ දිනේදී කඩලු 3ක් දැවී ලකුණු 83ක් ලබා සිටි ඔස්ට්‍රේලියානුවන් ජයග්‍රහණය සඳහා ලකුණු 268ක ඉලක්කයක් කඹා යමිනුයි සිටියේ. සිවුන කඩුල සඳහා ලකුණු 33ක් එක් කරමින් නායක ස්ටීවන් ස්මිත් සහ ඇඩම් වෝජර්ස් ඉනිම ගොඩනගන්නට උත්සාහ කළත් වෝජර්ස් ලකුණු 12කට දවා ගනිමින් රංගන හේරත් අද සිය කඩලු දඩයම ආරම්භ කළා. සිය අධ්‍යක්ෂී මනාව භාවිත කළ රංගන ලකුණු 25ක් ලබා සිටි මාෂ් පිටියෙන් ඉවත් කළේ තරඟේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට නතු කර දෙමින්. ඔස්ට්‍රේලියානු දෙවන ඉනිමට තවත් ලකුණු 18ක් එක් වෙද්දී පිතිකරුවන් තිදෙනෙකු දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරඟේ ජයග්‍රහණය අසලටම පැමිණියා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍යම කඩුල්ල වූ නායක ස්ටීවන් ස්මිත් පිටියෙන් ඉවත් කරන්නට සමත් වුණේ රංගන හේරත්. ස්මිත් සටන්කාමී ලකුණු 55ක් රැස් කළා. ඉන් අනතුරුව පිටියේ කුණු පීටර් නෙවිල් සහ ස්ටීව් ඕකීෆ් ශ්‍රී ලංකා කණ්ඩායමට හිසරදයක් ගෙන දුන්නු සබන්තාවක් ගොඩනැගුවා. ලෙහෙසියෙන් පරාජය බාර ගැනීමට සූදානම් නොමැති බව පැවසූ ඔවුන් දෙදෙනා පන්දු අර 29යි පන්දු 4ක් පුරා සිය කඩුලු ආරක්ෂා කරගත්තා. ඒ අතරවාරයේදී ඔස්ට්‍රේලියා ලකුණු පූර්වට එක් වුණේ ලකුණු 4ක් පමණයි. අවසානයේදී එම හිසරදයට පිළිතුරක් සොයා දුන් ධනංජය ද සිල්වා සිය මංගල ටෙස්ට් කඩුල්ල ලෙසින් නෙවිල් පිටියෙන් ඉවත් කළා. ඔස්ට්‍රේලියානු ලකුණු පූර්ව ලකුණු 161ක් වෙද්දී රංගන යැවූ පන්දුවක් කෙලින්ම විත් කඩුල්ල සිපගත්තේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ටෙස්ට් තරඟ ජයග්‍රහණයක් උරුම කර දෙමින්. ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට අමතරව කාලගුණය සමගින්ද සටන් කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ටෙස්ට් තරඟයකදී ඔස්ට්‍රේලියාව පරාජය කළේ වසර 17කට පසුවයි. පන්දු යැවීමේදී රංගන කඩුලු 5ක් සහ සඳකන් කඩුලු 3ක් බිඳහිළුවා. මෙම තරඟයේදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් තරඟයේ වීරයා ලෙසින් සම්මාන ලැබුවා. වසර 5ක් යනතුරු වත්මන් සමුතිවාදී රජය පෙරලා දැමිය නොහැකි බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පොළොන්නරුවේ පැවති උත්සවයකදී. ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ නිල මෙහෙවර ජාතික ජංගම සේවා වැඩසටහනේ සමාප්ති උත්සවය පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දැන් තියෙන තරඟකාරී නිෂ්පාදනය වැඩි කෘෂි කර්මයකට යන. අන්න එතනින් තමයි මේ ප්‍රදේශවල දියුණුව එකල්ල ඊළඟට තවත් දියුණුවක් එනවා. සිංගප්පූරු රජය දැන් එකඟ වෙලා තියෙනවා තිරිකුණා මලේ සම්පූර්ණයෙන්ම සංවර්ධනය කරන්න. ඊයේ හම්බන්තොට වැඩ කොටස් ආරම්භ කරන්න කැමති චීන ආයෝජකයින්ුත් මුණ ගැහුණා. ඒකට දෙපැත්තෙන්ම තියෙන උනන්දුව නිසා ජනවාරි මාසේ 2017 වැඩ කොටසටහන් ආරම්භ කරන්නත් ඊට ඉස්සෙල්ලා ගිවිසුම් සියල්ලම අත්සන් කරන්නත් අපි තීරණය කළා තියෙනවා. මේ සංවර්ධනය ගෙනියන්න තියෙන්නේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වුණේ නිසා. පළවෙනි අවුරුද්දේ මේ ප්‍රතිඵල හම්බුණා නම් අවුරුදු 5 අවසන් කරනකොට බලන්න මොකද රටට තියෙන ප්‍රතිඵලය කියලා. ඉතින් මේවා කඩා කප්පල් කරන්නත් යනවා. ඒක පුදුමයක් නෙමෙයි. පරාක්‍රම බහු රජතුමා විශාල රාජ්‍යයක් ඇති කර ගිහින් ඉන්දියාව එක්ක යුද්ධ කරා. රාමඤ්ඤ දේශය එක්ක යුද්ධ කරා. බෙංගාල බොක්කේ බලවත් රාජ්‍යයක් කරා. මේ ඔක්කොම කරාම පස්සෙත් මොකක්ද උනේ? අර හම්බන් තොටින් සුගල රජිනිය ඇවිල්ලා කැරලි ගැහුවා. ඉතින් ඒ කැරල්ල ඒ වගේම අසාර්ථක වුණා. ඉතින් මේ කාලෙත් ඔය වෙනවා, මේ කාලෙත් ඔය වෙනවා. ඔය නවත්තන්න බෑ. අපිට තියෙන එකට
එකට එකතු වෙලා මේ ගමන යන්න කියලා මම කියන්න කැමති. මම ජනාධිපති වෙලා දැන් අවුරුදු එකමාරයි තමුන්නාන්සලමව පත් කරගෙන මේ කාලේ හිටපු ජනාධිපතිවරයාගේ නිල කාලය තවමත් යන. මේ රටේ කෝටි 900,000ක ණය බරත් එක්ක අන්තර්ජාතික වශයෙන් එන ලද නොයෙකුත් ප්‍රශ්නත් එක්ක මේ අවුරුදු දෙක හිටපු ජනාධිපතිවරයා සහ ඒ ආණ්ඩුව අහන්න තිබුණු බැනුම් තමයි මම යගමයිතුමයි දැන් මේ අහන්නේ ආණ්ඩුවක් විදියට. ඒක තමයි ඇත්ත කතාව. අපේ නිල කාලය අවසන් වුණාම වෙන්න පුළුවන්. දේශපාලනයෙන් අපි විශ්‍රාම යන කාලය වෙන්න පුළුවන්. අපි හැම කෙනෙක්ම කරන ප්‍රමාණය කරපු ප්‍රමාණය දැන් ඇති දැන් මෙපමණයි පුළුවන් කියලා මම හිතන්නේ මිනිස්සු විදියට කායික හා මානසික තත්ත්වයන් එක්ක හැම කෙනෙක්ම පිළිගන්න ඕනේ. මට නම් කිසිසේත්ම උවමනාවක් නැහැ ජනාධිපති ධුරයේ ඉඳලා ආපහු හදන්න මහ පාරවල් වල ඇවිදින්. බෞද්ධ විදියට අපි දන්නවා අපේ හාමුදුරුවනේ ditta dhamma vedaniya aparaparya uppajja vedaniya karma diyenawa. කුසලා කුසල රජකම් කළත් රජපුටුවේ ඉඳලා ආය ආපහු මහපාරේ ඇවිදිනවා නම් පට්ටගිනි යව්වේ කකුල් පිච්චි පිච්චි ඊළඟට යන්න බැරුව යනකොට කවුරු හරි උස්සලා වාහනයකට දානවා නම් ඒක මොන අකුසල කර්මෙද කියලා බෞද්ධ විදිහටම අපිම දන්නා නිසා මේ ආණ්ඩුව මේ ඉදිරි අවුරුදු පහ කාලය තුල කාටවත් හොල්ලන්න වට්ටන්න පුළුවන් කමක් නැහැයි කියන එක මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. වෙන කුමන්ත්‍රණ වලින් දේශපාලන කුමන්ත්‍රණ වලින් මේ ආණ්ඩුව වෙනස් කරන්න වට්ටන්න පුළුවන් කමක් නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ සංවිධාන කරන ජන සටන පාදයාත්‍රාව අද තුන්වන දිනටත් ක්‍රියාත්මක වුණා. ඒ නෙළුම්දෙණියේ සිට නිට්ටඹුව දක්වායි. තුන්වන දිනට නෙළුම්දෙණි නගරයෙන් අද පෙරවරු 9:45ට පමණ පාදයාත්‍රාව ආරම්භ කෙරුණේ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින්. කෙසේ වෙතත් අද ආරම්භක අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව සිටියේ නැහැ. ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විදාරණ මහතාද අද පාදයාත්‍රාවට එක්ුණා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ නෙළුම්දිනියේ සිට අඹේපුස්ස, වරකාපොළ, පස්සාල, නිට්ටඹුව දක්වා අද මේ පාදයාත්‍රාවේ ගමන් මග වූ අතර අඹේපුස්ස නගරයට පාදයාත්‍රාව ළඟා වූයේ පෙරවරු 11 තීර පමණ. පස්සර 1 තීරයට පමණ පාදයාත්‍රාව වරකාපොළ නගරයට ළඟා වුණා. පාදයාත්‍රාවට එක්ව සිටි නියෝජිතයින් වරකාපොළදී දිවංගත ශ්‍රී ලංකා නදහස් පක්ෂ මහලේකම්වරයෙක් වූ ධර්මසිරි සේනානායක මහතාගේ පිළිරුවට උපහාර පිදීමක්ද සිදු කළා. පාදයාත්‍රාව පස්සාල නගරේ ළඟා වූයේ අද පස්සරු 6ට පමණ. පාදයාත්‍රාවේ තුන්වන දින ගමනාන්තය වන නිට්ටඹුව නගරයට පාගමන මේ වන විට ළඟා වෙමින් පවතිනවා. ජනසටන පාදයාත්‍රාව හෙට නිට්ටඹුවේ සිට කිරිබත්ගොඩ දක්වා ගමන් කිරීම නියමිතයි. ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාදයාත්‍රාව පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලකයන් පළ කළ අදහස් මේ යන්නේ බලපල්ලට කියලා දැනගනන් යන්නේ ඇයි මට පේන හැටියෙන් නම් යන්නේ දෙයියනේ අනාගත අවුරුදු 10 15 25කින් රාජපක්ෂ පක්ෂයක් හදන්න array යන ගමනක් මේක. අපි මේ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම. අපි කියන්නේ ආණ්ඩුවට කඩ යන්න එපා. එන්න අපිත් එක පාරට. එන්න අපිත් එක පක්ෂයට. අපි යන්නේ කාරණා හතක් මුල් කරගෙන. අපි කියනවා අවස්ථාව වෙනස් කරලා මේ රට බෙදන්න එපා. ඉන්දියාවත් එක්ක කිවිසුම් ගහන්න එපා. වැට්බද්ද මිනිසුන්ට ගහන්න එපා. අපි කියනවා පළාත් පාලන ඡන්දය දෙන්න. අපි කියනවා යුද අධිකරණ ගහන්න එපා. දැන් මම දැක්කා ඊයේ කියලා තියෙනවා අපේ උදේගම්ම වෙල උන්නේ පෑලියගොඩට එනකොට ආණ්ඩුව ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතුරු 6 දෙනෙක් විතර එනවා කියලා. මම එතුමාට අභියෝග කරනවා පළාතේ මහමැතිවරයා හැටියට 6 දෙනෙක් නෙමෙයි. පුළුවන් නම් මේ ජාතික ආණ්ඩුව ඉන්න එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමති කෙනෙක් හරි මන්ත්‍රී කෙනෙක් හරි පෑලියගොඩට ගෙන්න ගන්න කියලා. මම ඉතින් මහින්ද මහත්තයෙන් අහනවා මේ නුවර ඉඳන් මේ පයින් ඇවිදගෙන ඇවිල්ලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා ඔබට සතුටුයිද දැන්? මේ පාදයාත්‍රාවට නොයෙකුත් අභියෝග බාධක තියෙනවා. මාවනල්ලේදී අපේ මේ පාදයාත්‍රාවට තහනම් කරලා තිබුණා. අපි කොළඹට අපේ බලය පෙන්වන්න යනවා. මොන බාධකාවක් කොළඹ අපේ රැස්වීමත් අපි කරනවා. ඒගොල්ලෝම කියනවා අපි මේ පාගමන යන්නේ ආණ්ඩුවක් පෙරලන්න නෙවෙයිලු, ආණ්ඩුවක් හදන්නත් නෙවෙයිලු. ආණ්ඩුවක් පෙරලන්නත් නෙවෙයි නං, ආණ්ඩුවක් හදන්නත් නෙවෙයි නං. හොරුවල්ලල ඇතුළට දාන එක නවත්ත ගන්න පාගමනක් යනවා. අපි පණිවිඩය කියන්න ඕනේ නැහැ. මේ ජන ගඟ දැක්කම රජයට පණිවිඩය යන්න ඕනේ. රජය මේ ජනතාවගේ ඉල්ලීම් ඉටු කළ යුතුයි. පාගමන යන්නේ ප්‍රාදේශීය කොන්ත්‍රාත්කරුවෝ බවට පත්වෙච්ච දේශපාලනඥයෝ. විවිධ චෝදනාවලට
අත්අඩංගුවට ගන්න නියමිත අය. බලය අහිමි වීම නිසා විශාල වේදනාවකින් ඉච්ඡාබංගත්වයට පත් වෙච්ච. මේ දෙවන්ත ජන බලය අගනුවර කරා ඒකාන්ත වශයෙන්ම ඉදිරියට දෙනවා. ආණ්ඩුවේ බදුබරින් අනාරක්ෂිතභාවයෙන් අසංවේදීභාවයෙන් පීඩනපත්ලා ඉන්න සිළුමු දෙනාට ඔබේ පා සටහන මේ දෙවන්ත පාදචාරිකාවේ තබන්න. ඇවිදලා ආණ්ඩු කරලන්න බෑ. විපක්ෂයේ ඉන්නකොට අම්කිසි ජනතා ආකර්ෂණයක් දිනා ගන්න වැඩක් කරන්න ඕන. ඉතින් ඒ නිසා මේකත් ජනතා ආකර්ෂණයක් දිනා ගන්න කරන වැඩක්. හැබැයි ඉතින් පහින් ගිහලා ඊළඟ දවසේ ජනතාවටත් මතක නැහැ ඇවිද්දද කියලා. අපි කකුල් වල දියපට්ට එනකල් යනවා තමයි. ජනතාව පාරට බැහැලා මේ කරන විරෝධය මං හිතන්නේ මේ මිනිසුන්ට දැන් දැනෙවි. ජනතාවට සහනයක් දෙන්න. එහෙම කරපු දාට ජනතාව නතර වෙයි. මේ රටේ ජාතිවාදී අවුස්සල මහජන දේපල හුරා කාලා රජයේ සේවක ගස්බදින නායජනායක හදපු ඔය මහින්ද රාජපක්ෂ මහත්තය නැවත මේ රටේ ඒතත්ය අධිකරණ භාගමනක් කියන. ඔය ඇවිදින අලිබබායි හොරු 52යි අපි ගෙදර නෙමෙයි එතෝ ඒගොල්ලෝ කරපු වැරදි වලට නිසි දඬුවම් දෙන්න ඒ සුදු තැනට යනවා. පලිගැනීම් වලට විරුද්ධව ජනතාව නැගිටලා මේ ගමන යන්නේ මේ පාලකයින්ට තමන් දන්න භාෂාවෙන් හොඳින් කියන්න පහත් දේශපාලනේ මෙතනින් නතර කරන්නයි කියලා. ඕක දේව දඬුවම් දීලා තියෙන්නේ එදා උඩින් ගිය අප්පච්චිලා පුතාලා දරු පරම්පරා අද දඬුවම් දීලා තිනෝ ලංකාවට පාදයාත්‍රා යන්න පන්සල් ගන්න කියලා සමාව ගන්න. ජනසරණ පාදයාත්‍රාවත් මර්ධනය කරන නොඑක් දේවල් කෙරුවා. නොඑක් උපාය මාර්ග යෙදුවා. අවසානයේ මේ ජනසරණ පාදයාත්‍රාව අපි බලාපොරොත්තු වුණාට වඩා සාර්ථකව අපිට ඉදිරියට යන්න පුළුවන් හැකියාව ලැබුණා. අපි ඉදිරියට යනවා ලක්ෂ සංඛ්‍යාතික ජනකායක් කොළඹට ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා. ජනතාව පහෙන් ඇවිදිනවා මේ නායකයෝ ටික ඔක්කොම වාහනවල යනවා. හැබැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා නම් මොනවා වුණත් බයිලා නට නට ඉතින් පාරේ යනවා. අපිට මතකයි අපිත් විපක්ෂයේ ඉඳලා ඔය පා ගමන් යනකොට මොන වගේ බාධා වලට මුහුණ දුන්නේ කියලා. පාද යාත්‍රාව බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිටින් ගමන් ගන්න අවස්ථාවේදී බණ්ඩාරනායක සමාධියට ආරක්ෂාව සපයන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඇය මේ බව සඳහන් කළේ අත්තනගල්ලේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්. බණ්ඩාරනායක සමාධියට ගල් ගැහුවා සරණ ගුණවර්ධනයි ප්‍රියන්ත පුෂ්පකුමාරය කියන කෙනා. 2009 ජනාධිපතිවරණය මහින්දගේ දෙවෙනි ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියලා. මහින්ද රාජපක්ෂ එතකොට පක්ෂ සභාපති රටේ ජනාධිපති මම බණ්ඩාරනායක දුවෙක් හැටියට මම ලිව්වා මහින්ද රාජපක්ෂට මේකට කරපු අයට විරුද්ධ ගුවන් ඉන්කුවරි එකක් කරන්න කියලා. මගේ ලියුමට උත්තරයක්වත් ලැබුණේ නැහැ. මහින්ද හිණින් හැක හැක ගගා හිනාවෙවි ලියුම කියෙව්වා. ඊළඟට IGPට ලිව්වා එතකොට හිටපු. ඒ මොකද හොරෙක් හිටියේ IGP හැටියට. ඒ මිනිහත් මොකක්වත් කරුවේ නෑ. අද යාව ප්‍රශ්න කරනවලු ඒ IGPව. අදත් ආපහු අත්තනගල්ල හරහා යන පෙළපාලි සංවිධානය කරන්නේ සමාධියට ගල් ගහපු දෙන්නම තමයි. සරණයි අර පුෂ්පකුමාර කියන කොහෙද ඉඳලා ආපු මිනිහයි. එතකොට මේ දෙන්න සමාධියට ගල් ගහයි කියන ආරංචියක් දැන් තියෙනවා. ඒක නිසා මම පොලිස්පතිතුමාට ලිඛිතව දැනුම් දුන්නා සමාධිය ආරක්ෂා කරන්න කියලා. ඒ නිසා දැන් සමාධිය ආරක්ෂාව සඳහා විශේෂ කණ්ඩායමක් දාලා තිනවා. කිසි කෙනෙකුට සමාධියට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ලබන පළමු වනදා කොළඹට පැමිණෙන ඒකාබද්ධ විපක්ෂයේ පාදයාත්‍රාවේ රැස්වීම වෙනුවෙන් වෙන්කර තිබූ හයිඩ් පිටිය හදිසියේ අවලංගු කර ඇති බවට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා චෝදනා කරනවා. කෙසේ වෙතත් කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් VKA අනුර මහතා පැවසුවේ කිසිදු දේශපාලන රැස්වීමකට හෝ පාගමනකට හයිඩ් පිටිය වෙන්කර නොතිබූ බවයි. ලබන පළමුනිදා කොළඹට පැමිණීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ පාදයාත්‍රාව පිළිගැනීමේ උත්සවයක් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ විසින් සංවිධානය කර තිබුණේ කොළඹ හයිඩ් පිටියේදී. අගෝස්තු මාසයේ පළවෙනිදා හවස්වරුවේ මහජන රැස්වීමක් පැවැත්වීම සඳහා හයිඩ් පිටිය නාගරික කොමසාරිස්වරයාගෙන් ඉල්ලා හිටියා. 21 වෙනිදා ජූලයි මාසයේ අපේ ලිපියට පිළිතුරු වශයෙන් අපි වෙනුවෙන් වෙන් කර ඇති බව අපට දන්වා සිටින ලිපියක් ලැබෙනවා. එසේ එවපු අය පසුව අපට ලියුමක් එවන නවීකරණය කිරීමට තියෙන නිසා මේ බලපත්‍රය අවලංගු කරයි කියලා. එළියුමත් අපිට නෙමෙයි ලැබෙන්නේ. එළියුම අපිට ලැබෙන්නේ පොලිසිය ආර. අපි අධිකරණයට මූලික අයිතිවාසිකම් පැමිණිල්ලක් අරගෙන අපි ඉදිරිපත් වෙනවා. අපි ඉඩ තියෙන ක්‍රීඩා පිටියකට යනවා. බලහත්කාරයක ප්‍රශ්නයක් නැහැ. මහජන පිටරණි විවෘතේ වට ඕනම කෙනෙකුට ඉදිරිපත් වෙලා ඇතුළු වෙන්න පුළුවන්. ගාලමුව දොර පිටියත් අවසර දෙන්න ඕන. ඉල්ලීම් කළා තියෙනවා. අප මේ පිළිබඳව කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් VKA අනුර මහතාගේ නිමසීමක් කළා. අපි කිසිම දේශපාලන රැස්වීමට හෝ පාගමනකට හයිඩ් පාර්ක් පිටිය වෙන් කරලා නැහැ. වෙන් කරලා තිබුණෙත් නැහැ. වාසුදේව මන්ත්‍රීතුමා අපිට මීට සති දෙකකට විතර කලින් ලියමනක් දීලා තිබුණා. එයාගේ වැඩ සටහනකට කියලා තිබුණා රැස්වීමක් කියලා. මොකද්ද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. අනුමැතිය දුන්නා කියලා කියන්නේ අපි දැන් මේ පාගමනකට හෝ පෙළපාලීකට දුන්නේ ඕන වෙලාවෙදී අපි පිටරණි අපි සංවර්ධනය කරනවා. මේ වෙලාවේ ඒගොල්ලන්ට විතරක් නෙමෙයි UNP එක ඉල්ලලා තිබුණා, FC විද්‍යාල ශිෂ්‍යයෝ ඉල්ලලා තිබුණා. ඒවා සේරම අපි කැන්සල් කරා. කැන්සල් කරා කියලා මම ලිඛිතවත් යවලා රජුමාන්.
විරාමයෙන් අනතුරුව යලිත් ප්‍රවෘත්ති. වෙනත් පළාත්වල ජීවත් වූ ජනතාව උතුරු නැගෙනහිර පදිංචි කරවීම තුළින් ගැටලු රැසක් පැන නැගී ඇතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා පවසනවා. ඔහු පවසන්නේ මේ පිළිබඳ තමන් කැනඩා විදේශ අමාත්‍යවරයාද දැනුවත් කළ බවයි. ඊයේ උතුරු පළාතේ සංචාරය කළ කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆාන් ඩියොන් මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. Still the army continues to be here for over 7 years. යුද්ධයෙන් පසුවත් වසර 7කට වැඩි කාලයක් පුරා යුද හමුදාව මේ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලෝ ඉවත් වීමක් වෙලා නැහැ. යුද හමුදාව අපේ ඉඩම් අත්පත් කරගෙන ඒවායේ නිෂ්පාදන ප්‍රතිලාභ ගන්නවා. ඒ නිසා සාමාන්‍ය වැසියන්ගේ ව්‍යාපාර කටයුතු එන හිටලා. හමුදාව තවදුරටත් අපහසුත් වෙලා තියෙනවා මේ ඉඩම් නිදහස් කරලා දෙන්න. ඒ නිසා හමුදාව මේ ප්‍රදේශවලින් ඉවත් විය යුතුයි. ඉඩම් ටිකක් නිදහස් කරලා තියෙනවා. නමුත් තවමත් විශාල ජනතාවක් අවතැන් කඳවුරල සිටිනවා. මේ තමයි අපි මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්නය කියලා මම කැනඩා විදේශ අමාත්‍යවරයා දැනුවත් කළා. මේ කටයුතු සිද්ධ වෙන්නේ ඉතාමත් මන්දගාමීව කියලාත් මම ඔහුට පෙන්වා දුන්නා. ඔහුට දැනගන්න අවශ්‍ය දේශපාලන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා. මම කිව්වා අපි මේ වෙනකොටත් ෆෙඩරල් විසඳුමක් සඳහා අවශ්‍ය යෝජනා ලබා දීලා තියෙනවා කියලා. මොකද වෙනත් දේශපාලන විසඳුම් වලින් වැඩි වාසියක් වෙන්නේ බහුතර ජනවර්ගයක් ජීවත් වන ප්‍රදේශවල ජනතාවට පමණයි. දෙමළ කතා කරන ජනතාවගෙන් බහුතරයක් ඉන්නේ උතුරු නැගෙනහිර පළාත්වල. ඔවුන්ට වරප්‍රසාද හිමි විය යුතුයි. ඔවුන්ගේ පෞල් පසුබිම ඉතිහාසය ආගම හා සංස්කෘතිය සලකලා. නමුත් අපිට පේන්න තියෙන්නේ මේ අයට ඒ ප්‍රතිලාභ අත්වන්නේ ඉතා මන්දගාමීවයි. මේ වන විට වෙනත් පළාත්වලින් ජනතාව ගෙනල්ලා මේ ප්‍රදේශවල පදිංචි කිරීම හමුදා විසින් සිදු කරනවා. ඒකට විශාල ගැටලුවක්. අපි මේ පිළිබඳවත් කැනඩා විදේශ අමාත්‍යවරයාට දැනුම් දුන්නා. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ මේ චෝදනා සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන් අප විමසීමක් කළා. උතුරෙන් හමුදාව සම්පූර්ණයෙන් ඉවත් කරපුවාම ඒ හමුදාව අපිට දාන්න වෙන්නේ දකුණේ අනිකුත් ප්‍රදේශවල. මට විශේෂත්වයක් දැනෙන්නේ නැහැ. ඒ උතුරෙන්ම සියලුම හමුදාවල් ඉවත් කළ යුත්තේ කියලා. මේ නිසා අපි ඒට එකඟ වෙන්නේ නැහැ. යම් කිසි හමුදා ප්‍රමාණයක් එහි ආරක්ෂිත තත්වයන් අධ්‍යයනය කරලා අවශ්‍ය ප්‍රමාණය සංකන්දීමර කටයුතු කරනවා. යුද්ධ කාලයේදී හිටපු ප්‍රමාණයෙන් 134 අපි දැනට දකුණට කැඳවලා තියෙනවා. රජයේ හැටියට අපි දන්න තොරතුරු අනුව කිසිම කෙනෙක් දකුණෙන් මහජනතාව අරන් ගින් වෙරලා පදිංචි කිරීමේ කටයුත්ත රජයේ විසින් කරලා නැහැ. කැනඩා විදේශ අමාත්‍යවරයා හැමෝම හමු වෙනවා. ඒ හැම වෙලකට ඒ අයගේ අදහස් එතුමා ලබාගෙන එතුමාට මං හිතන්නේ බුද්ධියක් තියෙනවා. මොකද්ද වෙන්නේ? මොකද්ද කළ යුත්තේ? විදේශයන්ගෙන් ලබා ගන්නා ණය ජනතාවගේ අභිවෘද්ධියට මිස පැවති ආණ්ඩුව මෙන් පෞද්ගලික සුඛවිහරණයට යොදා නොගන්නා බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ජපාන් රජයෙන් ශ්‍රී ලංකාවට සංවර්ධන ප්‍රතිපත්ති ණයාධාර මුදලක් ලබා දීම වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අමරිකානු ඩොලර් මිලියන 90ක ණයාධාර මුදලක් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගුණුමා මහතා විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත අද මුදල් අමාත්‍යංශයේදී බාර දෙනු ලැබුවා. මෙම ණය මුල්‍යාධාරයේ ලබා දුන්නේ ඉතා සුළු පොලි අනුපාතිකයක් යටතේ වන අතර මෙවැනි ආධාර මුදලක් ජපානයෙන් ශ්‍රී ලංකාවට හිමි වූයේ ප්‍රථම වතාවටයි. ණයක් නැතුව රටක් සංවර්ධනය කරන්න බෑ. නමුත් ඒ ගන්න ණය අපි පාවිච්චි කරන්නේ රටේ අහිංසක ජනතාවගේ අභිවෘද්ධියට මිසක් පුද්ගලික සුඛවිරණයට නොවේ. ඒ විතරක් නෙමෙයි අනවශ්‍ය වියදම් ප්‍රාග්ධන වියදම් වලට යොමු කරන්නේ නැත. අපට රට සංවර්ධනය කරන්න ඕන තරම් හැකියාව තියෙනවා. නමුත් අපිට තිබෙන්නේ අපි ලබාගත් දායදය ලැබුණ ණය ගෙවන්න. අපිට ඒ ණය ගෙවන්න ආදමක මෙහිදී මාධ්‍යවේ දින ඒකාබද්ධ විපක්ෂයේ පාදයාත්‍රාව සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා. ඒක දැන් රෝද යාත්‍රාවක් කියලා අඩි 500ක් කියලා ඊට පස්සේ කාර්යක නැගලා කරන නාඩගන්නේ පෙන්වන්නේ. එක්කෙනෙක් කාර්යක බොඩි එක නැගලා යනවා, අනිත් එක්කන උස්සගෙන යනවා, මහලු මඩගෙන යන ගමනක් වගේ තමයි. අවුරුදු 11ක් හිටියා ඒගොල්ලෝ. මේ වගේ පාගමන් යන්න ඕනේ වැඩේ කරන්න. ඔය ඔතන ඉන්න ඔක්කොම හොරු ටික. එක්කෙනෙක් රත්තරන් හොරකම් කරයි, අනිත් එක්කන ඉලෙක්ට්‍රිසිටි සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති, අනිත් එක්කන කාර් අරන් ඇති, අනිත් එක්කන අවියවුද අරන් ඇති, සමහරකට තජුඩිල්ල මරලා තියෙනවා. ඔයගේ කට්ටිය තමයි ඔක්කොම ඒක රාශි වෙලා තියෙන්නේ. දැන් මෛත්‍රීපාල සිරිසේන රණවි වික්‍රමසිංහයි සුසංයෝගයක් තුලින් රට ගෙනියනකොට ඒගොල්ලෝ බෙවුලනවා. පිළිරුවකට උපහාර දැක්වීම සඳහා රජයේ වාහන දෙකක් පාදයාත්‍රාව සංවිධාන කළ පුද්ගලයන් විසින් භාවිත කර ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. පොලිස්පතිවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නීතිය වහාම ක්‍රියාත්මක කරන ලෙසට තමා අදාළ ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියාට නියෝග කළ බවයි. පොලිස්පතිවරයා අද ගාල්ලේ පැවති උත්සවයකට එක්වමින් මේ බව සඳහන් කළා. ඍජු වෙන්න ඕන. දැන් දැක්කද මෙහෙම කතා කර හිටියා. ආවා මට උපදේශයක්.
චාගල්ල පොලිසියේ SSV කතා කරුවේ නොඑක් නොඑක් දේවල් මගේ නියෝගයක් මඟ වහම ක්‍රියාත්මක කරන මම පස්සේ ඉන්නවා බය 60 ගණක් ඉන්නවා විරෝධතාවය පානවා කියලා මම කියපා සාධාරණ කියලා දෙන්න මේක නීතිය මෙන්න මේ පොදු දේපළ බොරුවට භාවිත කරලා තියෙන හොරෙන් අවසරයක් නැතුව මට බැමිල්ල තියෙනවා මගේ නියෝගයක් ඒක කියන එක අහන්න නැත්තම් රැගෙන ඉන්නවා හිංසා කරන්න එපා මිනිස්සෙයින්ට කියන දේ අහන්න නැත්තම් වාහනේ දෙන්න බෑ කියනවනම් විශේෂ කාර්ය බලකායත් ගේනවා අරගෙන යනවා වාහනේ ඒකට බලපෑමක් කරන්න ආවොත් නීතිය ක්‍රියාත්මක කරනවා ගහන්න ඕන වුණොත් ගහනවා බලන්න මේ අතර අද පස්සරුවේ අදාළ දුමකරේ සහ වෑන් රථය වරකාපොළ පොලිසියට රැගෙන ගොස් තිබුණා. ඒ වරකාපොළ පිලාඩුව බෝධිරුක්කාරාම විහාරස්ථානයේ තිබේදී. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයකට පැමිණි දෙමාපියන් පිරිසක් අද එම උත්සවයේ සංවිධායකවරුන්ට සිය අප්‍රසාදය පළ කළා. ඒ නියමිත වේලාවට අමාත්‍යවරයා නොපැමිණීම හේතුවෙන්. ගම්පහ දිස්ත්‍රික්කයේ අක්ෂි දුර්වලතා ඇති පාසල් දරුවන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක් අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතව තිබුණේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. එම උත්සවයේ සංවිධායකින් ඇස් කණ්ණාඩි ලබා දීමට නියමිත පාසල් දරුවන්ට දෙමාපියන්ද සමගින් පෙරවරු 9ට ප්‍රථම අදාළ ස්ථානයට පැමිණෙන ලෙස දන්වා තිබුණා. ලොකු පැහැදීමකින් තමයි අපි ආවේ. අවංකව කියන්නේ මගේ ළමයා මේසෙ ඕ ලෙවල් ළියන. ඒ ළමයාගේ ක්ලාස් ඔක්කොම නවත්තලා. ඒතකොට මගේ පැය ගන්න බලන්න ඔයාලා දේශපාලනේ පටලවා ගත්තට දේශපාලනේ කියන එක රටටම වහ වෙලා තියෙන බව ඔයාලත් දන්නවනේ. මම අමාරු නෑ මම අමාරු. ලාවත් නෑ මම අමාරු. බලන්න ඔය දැන් ක්‍රියාදික පැයකටත් වැඩි ඉන්න ළමයි නෑ මම දැනගන්න බෑ වෙලාවට එන්න බැරි නම් ගලින් මේ වැඩේ පටන් ගන්න ගියා. අනතුරුව අමාත්‍යවරයා නොමැතිව උත්සවයේ කටයුතු ආරම්භ කිරීමට සංවිධායකයින් පියවර ගත්තා. පසුව ප්‍රමාද වී මෙම උත්සවය සඳහා පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ඇති වූ අපහසුතාවය සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කළා. මේ දූ දරුවන්ගේ තියෙන අක්ෂි රෝගවල තියෙන ආබාධත්වය ගැන අපි කවුරු මිනිසල් වෙන්නට ඕනේ අපි අවධානය යොමු කරන්න ඕනේ විශේෂයෙන්ම ඉදිරියේදී මේ අනාගත පරපුර වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැකි දේම අපි කරන බව මේ අවස්ථාවේදී කියන්නටත් අවශ්‍යයි. ඔබ සියලු දෙනාටම අනික බාලයක් පැමිණීමේ ප්‍රමාදය ගැන මගේ සමාවචනය කරමින් මගේ වට සුවකවසනය. තවත් දේශීය පුවත් සමගින් දැන් රටවටා හිරු. ගල් හබරදුව තල්පේ ප්‍රදේශයේදී මුහුදේ දිනෑමට ගිය විදේශීය තරුණින් තිදෙනෙක් රළපහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර ක්ෂණිකව ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසියෙකු ඔවුන් බේරා ගැනීමට කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් රෝහල්ගත කිරීමේදී එක් විදේශීය තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සූර්යව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාගේ නිල නිවසට පෙරේදා රාත්‍රියේ අසූචි ප්‍රහාරයක් එල්ලවීමට එරෙහිව එම රෝහලේ කාර්ය මණ්ඩලය අද විරෝධතාවක නිරත වූ අතර එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට වෛද්‍යවරයෙක් සහ පෞල් සෞඛ්‍ය සේවිකාවකගෙන් විරෝධය ලැබුණා. අදාළ අසූචි ප්‍රහාරය සම්බන්ධයෙන් පළවු මාධ්‍ය වාර්තා සාවාත්‍ය බවට ඔවුන් චෝදනා කළද එම ස්ථානයට පැමිණි වෛද්‍ය අධිකාරීවරයා ප්‍රකාශ කළේ තමන් එම තොරතුරු මාධ්‍යයට දුන් බවත් එය සත්‍ය බවයි. එහිදී යම් මතභේදාත්මක තත්වයක්ද ඇති වුණා. භගවන්තලාව බොගවාන වතුයයේ තේදළු නෙළමින් සිටි වතුකම් කරොන් පිරිසකට එල්ලූ බඹර ප්‍රහාරයකින් කාන්තාවන් දස දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඒ අතරින් සිව් දෙනෙකු තවදුරටත් නිවාසිකව ප්‍රතිකාර ලබනවා. සමගින් අපි සෝදානම් හිරු රාත්‍රී 7:00 සමගන්නට. පැත්තක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිසන පරිදි හිරු ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. හිරු රාත්‍රී 9:30 ගලිතුන ගැසෙමු. අයබෝන්.